ආයුබෝවන් සැමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අදත් අපි සූදානම් මම යුගන්ති මෛරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල කොරෝනායයි සැකසහිත කුඩා දරුවෙකු ශ්‍රී ලංකාවෙන් වෛරසය වැළඳුණු ශ්‍රී ලාංකික කාන්තාවගේ තත්ත්වය බරපතල නැහැ මිලානෝ නුවර කොන්සල් කාර්යාලය කියයි එක්සත් ජාතික පක්ෂ කෘත්‍ය අධිකාරී මණ්ඩලය අදත් රැස් වෙයි මැතිවරණයට අදාළව මැතිවරණ කොමිසමෙන් තවත් ගැසට් නිවේදන කිහිපයක් 2020 ඔලිම්පික් තරගාවලිය කල් දැමීමට ජපානයේ අවධානය දැන් පුවත් සවිස්තරව මාරාන්තික COVID-19 වෛරසය ආසාදනය වී ඇතැයි සැක සහිත කුඩා දරුවකු බදුන්න මහරෝහලට ඇතුළත් කර තිබෙනවා අදාළ දරුවා හා දරුවාගේ දෙමව්පියන් විශේෂ ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ප්‍රතිකාර සිදු කරන බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුන්න දිස්ත්‍රික් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා අප කළ විමසීමකදී සඳහන් කළේ COVID-19 වෛරසය හේතුවෙන් ලෝකයටම බලපෑම් එල්ල වී ඇති පසුබිමක් තුළ අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට සැක සහිත කුඩා දරුවෙකු බදුල්ල මහරෝහල වෙත ඇතුළත් කර තිබෙනවා. මාස 7ක් වයසැති මෙම කුඩා දරුවා දකුණු කොරියාවේ සිට මව්පියන් සමග මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 26 වනදායි. ඒ අනුව අදාළ වෛරසය ආසාදනය වී ඇති බවට සැක පිට බදුල්ල මහරෝහලේ විශේෂ ප්‍රතිකාර ඒකකයට කුඩා දරුවා හා මව්පියන් ඊයේ රාත්‍රියේ ඇතුළත් කළ බවයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල දිස්ත්‍රික් සභාපති වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සියත අප කළ විමසීමකදී සඳහන් කළේ. එසේම දකුණු කොරියාවේ සිට මොවුන් ලංකාවට පැමිණුණද කිසිදු නිරෝධායනයකට ලක් වී නොමැති බවටද හෙළි වී තිබෙනවා. අදාළ කුඩා දරුවාට උණහා කැස ඇතුළු රෝග ලක්ෂණ පවතින බවත් ඒ අනුව දරුවා හට වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීමට පරීක්ෂණ සිදු කරමින් පවතින බවයි වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා වැඩිදුරට සඳහන් කළේ. මේ අතර ලොව රටවල් 67ක් පුරා පැතිර යමින් පවතින මාරාන්තික වෛරස් තත්ත්වය හේතුවෙන් ජීවිතක්ෂිටපත් පුද්ගලයන් සංඛ්‍යාව 3200 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 92862ක් බවයි විදෙස් වාර්තා පවසන්නේ. ඒ අනුව වෛරසය ලොව පුරා ආරම්භය සටහන් වූ චීනයෙන් ජීවිතක්ෂිටපත් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 2981ක්. මේ අතර අදාළ වෛරසයෙන් බලපෑම් එල්ල වී ඇති රටවලට ඇමරිකානු ඩොලර් බිලියන 12ක ආධාර ලබා දීමට ලෝක බැංකුව තීරණය කර තිබෙනවා. අමරිකාව තුළ වෛරසය ආසාදනය වූ පුද්ගලින් 122 දක්වා ඉහළ ගොස් ඇති අතර ජීවිතක්ෂිටපත් වූ පුද්ගලින් සංඛ්‍යාව 9ක්. ඉරානය තුළද පුද්ගලින් 77 දෙනෙකු වෛරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂිටපත්ව ඇති බවයි එනට සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ. එසේම ඉරානය තුළ වෛරසය ආසාදිතින් සංඛ්‍යාව 2336ක්. දකුණු කොරියාවට අදාළ වෛරස් තත්ත්වය හේතුවෙන් වැඩි බලපෑමක් එල්ල වී ඇති අතර ජීවිතක්ෂිටපත් වූ පුද්ගලින් සංඛ්‍යාව 32ක්. එනටෙහි ආසාදිත සංඛ්‍යාව 5300ක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. ඉතාලියේ වෛරසය ආසාදනය වූ පුද්ගලින් 79 දිනකු ජීවිතක්ෂිටපත්ව ඇති අතර වෛරසය ආසාදනය වූ පුද්ගලින් සංඛ්‍යාව 2502ක්. මේ අතර වෛරසය ආසාදනය වී ඉතාලිය රෝහලක ප්‍රතිකාර ලබන ශ්‍රී ලාංකික කාන්තාවගේ තත්ත්වය බරපතල නොවන බවයි මිලානෝ නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය අප කළ විමසීමකදී සඳහන් කළේ. එළබෙන මහමැතිවරණයේ පරිපාලනමය කටයුතුවලට අදාළ ගැසට් නිවේදන 4ක් නිකුත් වී තිබෙනවා. එළමෙන මහමැතිවරණයේ පරිපාලනමය කටයුතු වලට අදාළ ගැසට් නිවේදන 4ක් නිකුත් වී තිබෙනවා. අදාළ ගැසට් නිවේදන මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතාගේ අත්සනින් යුතුව ඊයේ රාත්‍රියේදී නිකුත් කෙරුණා. එසේම මැතිවරණයෙන් තෝරාපත් කරගන්නා මන්ත්‍රි සංඛ්‍යාව ස්වාධීන කණ්ඩායම් තැන්පත් කළ යුතු ඇප මුදල් සහ දේශපාලන පක්ෂ හෝ ස්වාධීන කණ්ඩායම් විසින් නාම යෝජනා කළ යුතු අපේක්ෂකින් සංඛ්‍යාව එක් ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව කොළඹ මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 19 දෙනෙකුද ගම්පහ මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 18 දෙනෙකුද කළුතර මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 10 දෙනෙකුද තෝරාපත් කරගත යුතු වෙනවා. එසේම මහනුවර මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 12 දෙනෙකුද නුවරඑළිය හා පුත්තලම යන මැතිවරණ කොට්ටාෂවලින් මන්ත්‍රීවරුන් 8 දෙනෙකුද ගාල්ල අනුරාධපුර කෑගල්ල හා බදුල් යන මැතිවරණ කොට්ටාෂවලින් තෝරාගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 9ක්. මාතර හම්බන්තොට යාපනේ හා දිගමඩුල් යන මැතිවරණ කොට්ටාෂවලින් මන්ත්‍රීවරුන් 7 දෙනෙකු තෝරාපත් කරගත යුතු අතර වන්නි හා මොනරාගල යන මැතිවරණ කොට්ටාෂවලින් තෝරාපත් කරගත යුතු මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 6ක්. මේ අතර මඩකලපුව පොළොන්නරුව හා මාතලේ යන මැතිවරණ කොට්ටාෂවලින් මන්ත්‍රීවරුන් 5 දෙනෙකුද ත්‍රිකුණාමලයේ මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 4 දෙනෙකුද කුරුණෑගල මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 15 දෙනෙකුද රත්නපුර මැතිවරණ කොට්ටාෂයෙන් මන්ත්‍රීවරුන් 11 දෙනෙකුද තෝරාපත් කරගත යුතු වනවා.
එසේම චන්දපොළ පිහිටි ප්‍රදේශයේ පවතින තත්ත්වයේ හේතු කොටගෙන වෙනත් චන්දපොළකදී ඡන්දය භාවිතා කිරීම සඳහා පාසුකම් සැලසීමට අදාළ වන තවත් ගැසට් නිවේදනයක්ද ඊයේ දින නිකුත් කළ ගැසට් නිවේදනයන් අතර වනවා. මැතිවරණ අපේක්ෂකයන්ගේ රුව සහ අංකය සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමට නීතිමය හැකියාවක් නොමැති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මැතිවරණය සම්බන්ධයෙන් පැවතුණු ප්‍රථම මාධ්‍ය හමුවට එක්වමින් 2020 පාර්ලිමේන්තු මැතිවරණය පිළිබඳව මාධ්‍යවේදීන් දැනුවත් කිරීමේ ප්‍රථම මාධ්‍ය හමුව මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පවත්වනු ලැබුවා. පෝස්ටර් කටවුට් ප්‍රදර්ශනය කිරීමට අවසරයක් දෙන්නට බැහැ. ඒක නීතියෙන් තහනම්. අපේක්ෂකයන්ගේ රුව සහිත පෝස්ටර් ප්‍රදර්ශනය කිරීමට නීතියෙන් වලංගු භාවයක් නැහැ. අංකය ප්‍රදර්ශනය කිරීමටත් නීතියෙන් හැකියාවක් නැහැ. ඔබට කරන්න පුළුවන් ගෙයින්ගට ගිහිල්ලා ලීෆ්ලට් බෙදෙන එක විතරයි. 2019 ඡන්දමි නාම ලේඛනය පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ ජනාධිපතිවරුන්ට වඩා ඡන්ද 271,778ක් වගේ ගාණක් වැඩි. පෞද්ගලික වාහන තියන අය ගෙවල් වල තමන්ගේ ගෙදර කොඩි දාන්න එපා, අවලාර සපෝට් කරනවා කියලා. තමන්ගේ ත්‍රිවිල් එකේ අපේක්ෂකයන්ගේ බැනර් රූප ස්ටිකර් අලවන්න එපා, පෞද්ගලික බස් වල අලවන්න එපා. ඒක නීතියෙන් වැරදි. තියෙන වැඩ කටයුතු සංඛ්‍යාව මගුල් ගෙදරකට ලෑස්ති වෙනවා වැඩියට අමාරු. ඒ මේ මනාප යුද්ධය නිසා මේ ඡන්දය අපට වෙන ඡන්ද විසීම් වලට වැඩිය අමාරුයි. අපි ඡන්ද විසින් නැති කාලේ අලුත් උපන් අපේ අය පෝස් පටවුවා. අපි මොකක් කරන්න යන්නේ? සමහරවිට මී පටවු කියලා කියනවා. නමුත් ඡන්ද විසින් කාලේ අපිට අවශ්‍ය බලය අපිට ලැබෙනවා. අපි තුවාල කරපු ඒ විදිය දෙයක් වුණොත් තුවාල කරපු රුධිරු සතෙක් බවට පත් වෙනවා. පලිගැනීමේ චේතනාවෙන් දේශපාලනඥ පිටපස යන්නේ නැහැ. නමුත් අපට ඕනේ එක දෙයයි. ඉවර කරන්න තියෙන වචනේ සම බිමේ සටන. එක්කෙනෙකුට ඕවර් 10ක් බැට් කරන්න දෙන්නයි, අනික් අයට ඕවර් 20ක් ගහලා ඒ රන්ස් ගන්න ගහන්න දෙන්නයි නීතියක් නැහැ අපේ රටේ. හැම මැච් එකේම නම් ඩක්වොත් ලුවිස් දාලා හරි අදන්ට ඕනේ. වැස්සෙන් නවත්තන්න ඕනේ. හිඟයකට ඉඩ නොතබා යල කන්දේට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. පොහොර කෙන්වීම් සහ බෙදාහැරීම පිළිබඳ වත්මන් තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. පොහොර ආනයනයේදී මතුවැති ගැටලු දීර්ඝ වශයෙන් මෙහිදී සාකච්ඡාවට ලක් කෙරුණා. බෙදාහැරීමට පෙර සිදු කෙරෙන ප්‍රමිති පරීක්ෂණ වාර්තා දින 10ක තුලත ලබා ගන්නයි ජනාධිපතිවරයා විසින් දැනුම් දී තිබෙනවා. හිඟයකට ඉඩ නොතබා ලබන යල කන්නයට අවශ්‍ය පොහොර ගොවීන්ට කඩිනමින් සපයන ලෙස ජනාධිපතිවරයා මෙහිදී නිලධාරීන්ට නියෝග කළා. ඉදිරි දින කිහිපය තුළ පොහොර තුග දිවයිනට ළඟාවීමට නියමිතව තිබෙන අතර ප්‍රමාදයකින් තොරව පොහොර බෙදාහැරීමට විධි විධාන සලසන ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන් අතර ගොවීන් කිසිදු විටක අපහසුතාවයට පත් නොකරන්නයි ජනාධිපතිවරයා අවධාරණය කර සිටියා. රසායනික පොහොර භාවිතයේදී මතුවන ගැටලු පිළිබඳව ගොවි ජනතාව දැනුවත් කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දුන් ජනාධිපතිවරයා ක්‍රමානුකූලව කාබනික පොහොර වෙත ඔවුන් යොමු කළ යුතු බව පැහැදිලි කළා. ඒ සඳහා ගොවීන් දැනුවත් කිරීමටද පියවරගෙන තිබෙනවා. කාබනික පොහොර භාවිතයෙන් කෙරෙන නිෂ්පාදන කෙරෙහි ජනතාවගේ මහත් උනන්දුවක් පවතින අතර වෙළඳපොළ අවශ්‍යතාවය සහ නිරෝගී අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර නිෂ්පාදනය වැඩි කිරීම නොපමාව සිදු කළ යුතු බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ. වත්මන් වෙළඳපොළේ ආහාර මිල ගණන් සහ ජීවන වියදම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. යරලිය ගහ මන්ත්‍රීදී වත්මන් වෙළඳපොළේ පවතින ආහාර මිල ගණන් සහ ජීවන වියදම් සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඊයේ දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. ඒ අරලියකහ මන්ත්‍රීදී වෙළඳපොළේ මේවන විට පවතින ආහාර මිල ගණන් ඉහළ යාම සම්බන්ධයෙන් සහ එම මිල ගණන් පාලනය කිරීමට ගතයුතු පියවර සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරුණා. එමෙන්ම ඉහළ යන ජීවන වියදම අවම කර ගැනීමට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී අග්‍රාමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. ඉහළ ගොස් ඇති ආහාර මිල ගණන් පාලනය කරමින් ජනතාවට සහන සැලසීමට අවශ්‍ය පියවර කඩිනමින් ගත යුතු බවටයි මෙහිදී සාකච්ඡා වී තිබෙන්නේ. එක්සත් ජාතික පක්ෂ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබෙනවා. සිරිකොත පක්ෂ මූලස්ථානයේදී මෙම හමුව පැවැත්වීමට නියමිතයි. ඒ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී ඉදිරි මහමැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙනු ඇති. ඉක්කොත පැවති එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී මහමැතිවරණයට අලියා ලකුණින් තරඟ කිරීමට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරයක් තීරණය කළ බවත් ඊට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් විරෝධය පළ කළ බවටත් වාර්තා වුණා. කෙසේ වෙතත් විපක්ෂ නායක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම නිමා වූයේ මහමැතිවරණයකට තරඟ කරන සඳහනේ ලකුණු පිළිබඳව එකඟතාවයකින් තොරව බවයි. නව සඳහනය සඳහා අලියා ලකුණු සම්මත කරගත් බවට ඇතැම් පාර්ශ්ව ගෙන යන ප්‍රචාර සියල්ල ප්‍රතික්ෂේප කරන බවයි මේ නිවේදනයේ දැක්වුණේ. යනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුත් සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය පසුගිය සඳුදා පැවති අතර ඊට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහලේකම් මකින විරාජ් කාර්යවසම් ඇතුළු පක්ෂ ජ්‍යෙෂ්ඨයන් පිරිසක් එක්ුණේ නැහැ. එහෙත් එක්සත් ජාතික පෙරමුණ යටතේ සිටි පක්ෂ නායකයන් සහ පාටලි චම්පික රණවක රවුෆ් හකීම් රිෂාඩ් බදියුදීන් සහ මනෝ ගණේෂ් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. මේ අතර අද දිනේ සමගි ජන බලවේගයේ නාම යෝජනා කමිටුවද රැස්වීමට නියමිතව තිබෙනවා. අන්තවාදී න්‍යාය පත්‍ර මුල් කරගෙන රට පාවා දීමට වත්මන් නාටුව කිසිසේත් ක්‍රියා නොකරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින්. රට අනාරක්ෂිත තත්ත්වයකට පත් කර කිසිම තේරුමක් නැතුව බාරගත්තේවත් හරියට ක්‍රියාත්මක කරන්න ඉදිරිපත් වුණේ නැහැ. ඉතින් මොකදද අපි ගිහිල්ලා එවිල එතන අතිස්සුවේ. මේවා අපි පෙන්ලා දුන්නා. පෙන්ලා දීලා අපි කිව්වා අපිට ඉදිරියේදී ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් පමණයි අපි බාරගන්නේ කියලා. සංහිඳියාවට යන ගමන අපි යනවා. ඒක වෙනම දෙයක්. හැබැයි කාගේ හරි දේශපාලන උමනාවකට න්‍යාය පත්‍රයක් මුල් කරගෙන ජාත්‍යන්තරයේ න්‍යාය පත්‍රයක් මුල් කරගෙන අන්තවාදී දෙමළ ඩයස්පෝරාවට රටවල් වල තවදුරට ඉන්න ඉඩ පහසුකම් ලබා දීමේ අරමුණ මුල් කරගෙන අපිට බෑ ගිහිල්ලා වෙලා එතන මේ රටේ ජනතාව පාවා දෙන්න. විශේෂයෙන්ම අපි පෙන්ලා දුන්නා ගෝතාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට පැහැදිලි ජනවරමක් ලැබුණා කියලා. ඒ ජනීවා යෝජනාවෙන් ඉවත් වෙන්න. දැන් අපි ඉවත් වුණා. ඒ කිසිම ගැටලුවක් නැහැ. අපිට ඒ අයිතිය තියෙනවා. කාටවත් කියන්න බෑ අපි 2015 අත ඉස්සුවට අවුරුදු 4.5ක් ඒකට අපි සහයෝගය ලබා දුන්නට අපි තවදුරට අපි එතන ඉන්න ඕනේ කියලා. අපි දැන් ඒ වගකීම අපි බාර අරන්නේ නැහැ. ඒක තමයි ජනතාව පැතුම. ඉදිරියේදී අපිට කරන්න තියෙන දේ අපි අපේ හඳුරෙණි ජනතාව වෙනුවෙන් අපි කරන්න පියවර ගන්නවා කියන එක මම විශේෂයෙන් සඳහන් කරන්න කැමතියි. වත්මන් නාණ්ඩුවට අභියෝග කළ හැකි පිරිසුදු නායකින් පිරිසක් රටට අවශ්‍ය වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බඳුලාල් බණ්ඩාරිකුඩ මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මේ රටේ සමස්ත ජනතාවක් බලාපොරොත්තු වෙන්නේ මේ පවතින ආණ්ඩුවට අභියෝග කළ හැකි අඩුම තරම් වැරදි අඩුපාඩු පෙන්වලා දෙන්න පුළුවන් හොඳ ශක්තිමත් දීල්කාරයෝ නැති, දූෂිතයෝ නැති, හොරකම් කරපු උන් නැති, චෝදනා නැති පිරිසිදු නායකෝ පිරිසක් තමයි අද ජනතාව බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා මේක කවුරු කවුරුත් තේරුම් ගන්න ඕන. උස්ම උස් තැනුත් තේරුම් ගන්න ඕන. ඊට පහලින් ඉන්න තැනුත් තේරුම් ගන්න ඕන. අපි හැමෝම ජනතා ජයග්‍රහණයක් වෙනුවෙන් කැප වෙන්න ඕන. ඒකයි මේ රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ. කරු ජයසූරිය මහත්තයට ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න කියලා අපි 2014 කතා කළා. සජිත් ප්‍රේමදාස මැතිතුමාට දෙන්න බැරි නම් අඩුම තරමේ කරු ජයසූරිය මහත්තයට හරි දෙන්න කියලා. එදා අපි එහෙම ඉල්ලුවා. ඉල්ලුවාම එදා සමහර අය ඒකට විරුද්ධව කතා කරා. එතුමා ඉස්සරහට දාන්නේ අර අලිය ලකුණ ඉස්සරහට දාලා අලිය ලකුණට මුවා වෙලා නැවත තමන්ගේ බලය තහවුරු කරගන්න උත්සාහ කරපු කණ්ඩායමේම දෙවෙනි මෙහෙයුම තමයි මේ කරු ජයසූරිය මහත්තය ඉස්සරහට ගේන්න දරන උත්සාහය. ඒ නිසා අපි කියන්න කැමති මේ රටේ ජනතාවට මේ නිර්ලජ්ජිත පහත් උත්සාහයන් පරාජය කරන්න මේ මහමැතිවරණ දි පෙළගැහෙන්න. වත්මන් රජ්‍ය පරිසර හිතකාමී අයුරින් මහමැතිවරණය පැවැත්වීමට කටයුතු කරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය රෝහිත අභයගුණවර්ධන මහතා පවසනවා. ඒ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්. අපි පරිසර හිතකාමී විදියට තමයි අපේ මැතිවරණය අපි අරගෙන යන්නේ. මම බලාපොරොත්තු වෙනවා කළුතර දිස්ත්‍රික්කයේ මම රැස්වීම 1500ක් කරනවා නම් ඒ කරන හැම තැනකම රැස්වීම තියෙන ගෙදර මම පැලයක් ඉඳන්න ලෑස්තික. එක පැලයක් ඉඳන් රැස්වීම තියෙන ගෙදර මේ පැලේ ඉඳන්න කියලා ඒ පැලේ ඉඳුවම කවදා හරි දවසක මේ පරිසරයට ලොකු ශක්තියක් වෙනවා.
අපි පොලිතින් භාවිතා කරන්නේ නැහැ. පරිසරයට හිතකාමී මැතිවරණයක් අපි කරන්නේ. අපේ මැතිවරණේ කාටවත් හිරියර කිරීම නැහැ. අපේ මැතිවරණ ව්‍යාපාරේ කාටවත් මඩ ගැහිම් නැහැ. අපේ මැතිවරණ ව්‍යාපාරයේ බොහොම මානව හිතවාදී මැතිවරණ ව්‍යාපාරයක් බවටයි මේ සියලුම දෙනාට උපදෙස් ලබා දීලා තියෙන ක්‍රියාත්මක කරන්න. ගෝඨාභය මහත්තයා කියලා කියන්නේ මේ ජනාධිපතිතුමා නව ගමනක් යන නායකයෙක්. එතුමාගේ දැයත් අපි ශක්තිමත් කරන්න නම් අපි අලුත් විදියට හිතන්න වෙනවා. අලුත් විදියට වැඩ කරන්න වෙනවා කියන එකයි මා විශ්වාස කරන්නේ. අන්න ඒ ගමනටත් මම වස්කඩුවේ අපේ ජනතාවගෙන් ආරාධනා කරනවා ඒ ගමනට ඔබත් එක්ක එකට ඒකරාශි වෙලා වැඩ කරන්න කියලා මං ඉල්ලීමක් කරනවා. සමගිය ජන බලවේගය පිළිබඳව ඇතැම් පාර්ශ්වයන් ගෙන යන අසත්‍ය චෝදනාවලට නොරවටන ලෙස එම සඳහනේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මතුමබණ්ඩාර මහතා පවසනවා. ඒ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සමගි ජන බලවේගයේ සමාරම්භක උත්සවය නෙළුම්පොක නිදි සුවාකාරයෙන් පැවති. ඒ සඳහා අපිට පක්ෂ කීපයක් මේ රටේ ප්‍රධානතම දේශපාලන පක්ෂ කීපයක් ඒ වගේම විවිධ සංවිධාන විශාල ප්‍රමාණයක් අපිත් එක්ක එදා සම්බන්ධ වුණා. ඒ සමාරම්භක උත්සවයේ සමගම අපේ මැතිවරණ ව්‍යාපාරය පී ආරම්භ. අපි මෙහිදී නොඑක් කාණ්ඩායම් පක්ෂ අද සමගි ජන බලවේගයට කොච්චර බය වෙලා තියෙනවද කිව්වොත් සමහර සංවිධායකරු කැඳවලා මේ සමගි ජන බලවේගය ලියාපදිංචි නොකළ පක්ෂයක් මේ සමගි ජන බලවේගය නීත්‍යානුකූල නැති පක්ෂයක් විදිහට නොඑක් ප්‍රචාර ගිනියනවා. මම කැමැති තමුන්නාසල ඉදිරිපත් කරන්න මේ සමගි ජන බලවේගය පිළිය නම ඒ වගේම කවුද සභාපති කවුද ලේකම් කියලා මැතිවරණ කොමසාරිස්වලයා නීත්‍යානුකූලව පිළි අරන් තියෙනවා. ඉතින් අපි මේකේ අවශ්‍ය කටයුතු සියල්ල කරනවා. දැන් අපි නාම යෝජනා කැඳවලා තියෙනවා. නාම යෝජනා දාන්න කැමැති අය ඉල්ලුම් පත්‍ර කැඳවලා තියෙනවා. දැන් ඉල්ලුම් පත්‍ර විශාල ප්‍රමාණයක් අපිට දැන් ලැබිලා තියෙනවා. මේ සම්බන්ධව පුවත්පත් මගින්ම ප්‍රචාරය කරලා තියෙනවා. ඒ වගේම අපේ වෙබ්සයිට් එකේ සමගි ජන බලවේගයේ ඉල්ලුම් පත්‍රය තියෙනවා. ඕන එක්කෙනෙකු ඉදිරිපත් කරනවා. අපි මේ සඳහා විපක්ෂ නායක විපක්ෂ සභාපති සජිත් ප්‍රේමදාස් මහත්මයාගේ නායකත්වයෙන් නාම යෝජනා මණ්ඩලයක් අදපත් එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සඳහනයට එකතු වීමේ සූදානමක් පවතින බව හිටපු රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ මහතා පවසනවා. ඒ දියුලපිටිය ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවිත අදහස් පළ කරමින් දෙකට වෙලා නෙමෙයි මේ ලොකු ඉල්ලීමක් කරනවා. එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එකතු වෙන්න ඕන කියලා කතා කරගෙන යනවා. ඉතින් ඒ නිසා දැන් අපිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි මේ සියලුම දෙනා දැන් එකතු වෙමින් තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය දෙකට වීමකටවත් කට් ප්‍රමාණයක් නැති බවක් තමයි පේන්නේ. පාර්ලිමේන්තුවේ විසිරුව ඇරිය දැන් සියලුම අයගේ මේ ඇමතිවරුන්ගේ වාහන මම දුවන්නේ මගේ වාහනේ. ඒ නිසා පැහැදිලිවම අපි කියනවා මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරලා තියෙනවා. ඒ නිසා ඒ පැවිදි දේශපාලන සංස්කෘතියට ජනතාව කැමති නැහැ. කොට අපේ මහත්තයා කරන සියලුම දේවල් ජනාධිපතිවරයා විදියට රටේ ජනතාව අනුමත කරලා තියෙනවා. අගමැතිතුමා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සියලුම දේට සූදානම් වෙලා ඉන්නේ. මම කොහොමත් වාහන පාවිච්චි කරුවේ නැහැ, ඉන්ධන පාවිච්චි කරුවේ නැහැ. සියලුම දේවල් ඒ ආයතන වලට අමාත්‍යංශයට බාර දීලා මං හිතන්නේ විශාල මන්ත්‍රීවරු ඇමතිවරු පිරිසක් එක බාර දීලා තියෙන මේ වෙද්දි. මහබැංකු බැඳුම් කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 52කට අධික රජයේ මුදල් සාවත්‍ය ලෙස පරිහරණය කළ යයි කියන සිතයක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනෙකු අතරංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරින්තුවක් ලබා ගන්නා ලෙස දන්වා නීතිපතිවරයා විසින් වැඩපළන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. මහබැංකු බැඳුම් කර වෙන්දේසි දෙකකදී රුපියල් බිලියන 52කට අධික රජයේ මුදල් සාවත්‍ය ලෙස පරිහරණය කළ යයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනෙකු අතරංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා වරින්තුවක් ලබා ගන්නා ලෙස දන්වා නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී තිබෙනවා. ඒ අනුව නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් එම උපදෙස් ලිඛිතව වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර තිබෙනවා. එම උපදෙස්වල සඳහන් වන්නේ 2016 වසරේ මාර්තු මාස 21 වනදා පැවති බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 36.98ක් සහ එම වසරේ මාර්තු මාස 31 වනදා පැවති තවත් බැඳුම් කර වෙන්දේසියකදී රුපියල් බිලියන 15ක මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යයි හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා ඇතුළු 12 දෙනෙකු වෙත චෝදනා ඉදිරිපත් වන බවයි. මෙහි සෙසු චෝදනා එල්ල කර ඇති සෙසු පුත්කලීන් අතර Perpetual Treasury සමාගමේ සභාපති ජෙෆ්රි ඇලෝසියස්, එම සමාගමේ අර්ජුන් ඇලෝසියස් ඇතුළු අධ්‍යක්ෂකවරුන්, හිටපු මහබැංකු
අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 12 දෙනෙකු ඇතුළත් ඒ අනුව හිටපු මුදල් අමාත්‍යවරයා ඇතුළු සැකකරුවන් 12 දෙනාට එරෙහිව නිසි අධිකරණයට කරුණු වාර්තා කර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් ලබා ගන්නා ලෙසද නීතිපතිවරයා විසින් පොලිස් ප්‍රතිවරයා වෙත යොමු කළ උපදෙස් සඳහන්. 2020 වසරේ පැවැත්වීමට නියමිත ලෝක ඔලිම්පික් තරගාවලිය කල්දැමීමේ හැකියාවක් පවතින බව ජපානය පවසනවා. සංචාරක බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන 2020 තරගාවලිය ආරම්භ කරමින් එහි පළමු තරගය අද පල්ලේකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙනවා. ඒ ශ්‍රී ලංකා වෙලාවෙන් රාත්‍රී 7ට. එත්සමගින් අපගේ මධ්‍යාහන ප්‍රවෘත්ති විකාශය මින් නිමාවට පත්වනවා. දවස මිසම් කරන තවත් පුවා දැනගන්න එක්වන්න www.cnews.lk අපගේ වෙබ්පිටුවට. යලිකම සවස 6ට අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින් ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.